හන්මාලාවේ මීළඟ වෛද්‍ය දේශනය වෙනුවෙනුයි දැන් ඉඩහසර වෙන් කර දෙනට සූදානම් වන්නේ. කායික රෝග විශේෂඥ වෛද්‍ය ලලිත් ඒකනායක වෛද්‍යතුමන්ටයි දැන් ඔබ ආමන්ත්‍රණය කරන්නට. ඔබ වෙනුවෙන් වටිනා සහ වැදගත් වෛද්‍ය කරුණු රැසක් ඔබ වෙනුවට ඔබ වෙතට ගෙන එන්නට ඉඩහසර ලබා දෙනටයි සූදානම්. එවනම් ඉතාමත් ගෞරවයෙන් ආරාධනා කරනවා කායික රෝග විශේෂඥ වෛද්‍ය ලලිත් ඒකනායක වෛද්‍යතුමනි ඔබතුමන්ට. සුබ සන්ධ්‍යාවක් සියලුම දෙනාට බොහොම ස්තුතියි. මේක පරිසරයේ දැකපුහම මං මේකේ තියෙන කෑම ඒ වගේම ස්ටෝල්ස් හරි මේ තියෙන සම්පූර්ණ පරිසරයේ දැකපුහම මං හිතුණා ඒකට අදාළ මාතෘකාවක් අද මම කතා කරන්නම් කියලා. නොන් කොමියුනිකබල් ඩිසීස්, ඒ කියන්නේ අපි බෝ නොවන රෝග පිළිබඳව අප කවුරුත් දන්නා ඒ වගේම අපි හරියට නොදන්නා මාතෘකාවක් පිළිබඳව. නොන් කොමියුනිකබල් ඩිසීස් කියන්නේ බෝ නොවන රෝග. එතකොට බෝ නොවන රෝග කිව්වා මොනවද මේ බෝ වන රෝග කියලා මං ඉස්සලා කියන්න. අපි දන්නා බහුලම දැන් ඊයේ පෙරේද අපි තියෙන පහුගිය වසර කීපය තුළදී අපට ලොකු කරදරයක් කරපු කොවිඩ් රෝගය, ඩෙංගුන, ඒ වගේම කැස්ස, සෙම්ප්‍රතිෂය වැනි රෝග බෝ වන රෝග. නමුත් බෝ නොවන රෝග තමයි දැන් ලෝකයේ බහුලවම ප්‍රචලිතව පැතිරෙන්නේ. ඒකෙන් තමයි ලොකු සමාජ ව්‍යසනයක් ඇති වෙලා තියෙන්නේ. ඉතින් මේ රෝගවල තියෙන රෝග කීපයක් පිළිබඳ විතරක් මම ඉතාමත් සරලව පැහැදිලි කරන්න උත්සාහ කරන්නම්. ප්‍රධාන වශයෙන්ම දියවැඩියාව බෝ නොවන රෝගයක්, හෘදය ආබාධ බෝ නොවන රෝගයක්, ඒ වගේම ඇදුම සහ ශ්වසන පද්ධතිය ආශ්‍රිතව ඇති වෙන රෝග බෝ නොවන රෝගයක්, අධි රුධිර පීඩනය, හයිපර් කොලෙස්ටරෝල්, ඒ කියන්නේ කොලෙස්ටරෝල් වැඩිවීම, ඒ වගේම තමයි අපි කවුරුත් හිතන්නේ නැති දෙයක් තියෙනවා මේ බෝ නොවන රෝගයක් තමයි අධික ස්ථුලභාවය, මහත්වීම රෝගයක්. මහත්වීම රෝගයක් නොවේ නෙමේ, ඒක මහත්වීම රෝගයක්. ඉතින් මම ඉතාමත් පැහැදිලි ඉතාමත් සරලව පැහැදිලි කරන්නම් මේ රෝග කීපයක් පිළිබඳව. අපි පළවෙනි ගමු මේ දියවැඩියාව කියන එක. දියවැඩියා කියන්නේ මොකද්ද? දියවැඩියා කියන්නේ අපි දන්නවා සරලව කිව්වොත් අපගේ ඇඟේ තියෙන සීනි ප්‍රමාණය වැඩිවීම. සීනි කියන්නේ අපගේ ශරීරයට අත්‍යවශ්‍ය දෙයක්. අපගේ ශරීරයේ තියෙන ඉන්ධනය තමයි සීනි. හරියට කාර් එකකට පෙට්‍රෝල් වගේ. සීනි නැතුව අපිට ජීවත් වෙන්නට බෑ. නමුත් ප්‍රශ්නේ තියෙන්නේ මේ සීනි ඕනට වැඩිය අපේ වැඩි වුණොත් එහෙම තමයි අපට ප්‍රශ්න ඇතිවන්නේ. අපගේ සීනි පාලනය කරන්නේ අග්න්‍යාශයෙන් ඇතිවන ඉන්සුලින් කියන හෝමෝනේ. මේ ඉන්සුලින් කියන හෝමෝනේ යම් යම් ප්‍රශ්න ඇති වුණාම තමයි අපිට දියවැඩියා ඇතිවන්නේ. දියවැඩියා ප්‍රධාන වශයෙන් මේ වර්ග දෙකක් තියෙනවා. එකක් තමයි අපි කියන ටයිප් 1 ඩයබටිස් කියලා මෙහිදී සිදුවන්නේ. මේක අත්‍යවශ්‍යම ඇතිවන්නේ පෞල් ඉතිහාසයක් නැති ඒ වගේම තරුණ උදවියට තමයි මේ ටයිප් 1 ඩයබටිස් කියන එක ඇතිවන්නේ. මෙහිදී ඇතිවන්නේ අග්න්‍යාශයෙන් ශ්‍රාවය වන ඉන්සුලින් ප්‍රමාණය අඩුවීම හෝ ඉන්සුලින් නැතිවීම. එතකොට මෙවැනි පුද්ගලයන්ට අපිට ඉන්සුලින් දීම අත්‍යවශ්‍ය වෙනවා. අනිත් වර්ගය තමයි අපි බහුලව දගෙන ටයිප් 2 කියන එක දෙවැනි වර්ගය. මෙහිදී සිදුවන්නේ මෙහිදී බොහෝ විට පෞල් ඉතිහාසයක් තියෙනවා. ඒක නම්මට තාත්තට එහෙම නැත්නම් පෞලේ කාටරි දියවැඩිය තිබිය හැකි. මෙහිදී සිදුවන්නේත් දිය ඉන්සුලින් ශ්‍රාවී වීම අග්න්‍යාශයෙන් අඩු වෙන්නට පුළුවන්. ඊටත් වැඩිය සිදුවන්නේ අත්‍යවශ්‍යම ඉන්සුලින් වලට ඇඟ මේ ප්‍රතිචාරයේ දක්වන විදිය පොඩ්ඩක් වෙනස් වෙනවා. ඒ නිසා දියවැඩියා ඇතිවන්නට පුළුවන්. අපි කොහොමද දියවැඩියා තියෙන කෙනෙක් හඳුනාගන්නේ? මොනවද රෝග ලක්ෂණ? මම ඉතාමත් සරලව පැහැදිලි කරන්නේ. පළවෙනි රෝග ලක්ෂණ කණ්ණාවක් තියෙන්න පුළුවන්. එකක් තමයි අධික ලෙස බඩගිනි ඇතිවීම, කෙට්ටුවීම, අධික ලෙස මුත්‍රා පහවීම, ඒ වගේම සුව නොවල තුවාල ඇඟේ පුරා ඇතිවෙන්නට පුළුවන්. ඒ වගේම තමයි පිරිමින්ගේ නම් අර මුත්‍රා පිටකන ස්ථානයේ යම් යම් සමහර වෙලාවට පොඩි පොඩි තුවාල ඇතිවෙන්නට පුළුවන්. එතකොට අපි කොහොමද මෙවැනි කෙනෙකුගේ දියවැඩියාව තියෙනවා කියලා තහවුරු කරගන්නේ? මේකට කරන්න පුළුවන් පරීක්ෂණ තමයි රුධිරයේ තියෙන සීනි ප්‍රමාණය මැන ගැනීම. මෙහිදී අපි කරන පරීක්ෂණ කීපයක් තියෙනවා. මම මේ පරීක්ෂණ හතරක් තියෙනවා ප්‍රධාන වශයෙන්ම. පළවෙනි එක තමයි ෆාස්ටින් බ්ලඩ් ෂුගර් කියන එක, ඊළඟ එක තමයි රැන්ඩම් බ්ලඩ් ෂුගර් කියන එක, ඊළඟ එක තමයි මේ පෝස්ට් ප්‍රැන්ඩල් බ්ලඩ් ෂුගර් කියන එක, අනිත් එක තමයි HbA1c කියන එක. මේවා හදි අපි දන්නා ඉතාමත් ප්‍රචලිත වචන කීපයක්. මොනවද මේකෙන් කියන්නේ? ෆාස්ටින් බ්ලඩ් ෂුගර් කියන්නේ පැය 8ක් හෝ 10ක් පමණ නිරාහාරව ඉඳලා ගන්න බ්ලඩ් ෂුගර් වලට. මෙහිදී මේ බ්ලඩ් ෂුගර් එක 100ට අඩු නම් ඔබට දියවැඩියාව නැහැ. ඔබගේ 100 125 අතර නම් ඒක ප්‍රී ඩයබටික් වෙන්නට පුළුවන්. 125ට වැඩි නම් සමහර දියවැඩියාව ඇතිවන්නට පුළුවන්. රැන්ඩම් බ්ලඩ් ෂුගර් එක, ඒ කියන්නේ ඇඟේ ඕනෑ වෙලාවක බ්ලඩ් ෂුගර් එකක් මැන්නොත් එහෙම
මේක 140ට වැඩි නම් මේක දිය වැඩිය විය හැකි ඒ වගේම පෝස්ට් ප්‍රැන්ඩිල් කියන්නේ අප ගන්නා ලොකුම ආහාර වේල උදාහරණයකට අපි ගත්තොත් එimhe අපගේ දහවල් ආහාර වේලෙන් පස්සේ පැය දෙකකට පස්සේ රෑන්ඩම් බ්ලඩ් ෂුගර් එක 200ට වැඩි නම් අපිට දිය වැඩියාව තියෙනවා කියලා අනුමාන කරන්නට පුළුවන් ඒතර HbA1c කියන්නේ මොකද්ද HbA1c කියන්නේ ඕනෑම වෙලාවක ඕනෑම කෙනෙකුට ගත හැකි පරීක්ෂණයක් මෙහිදී නිරාහාර සිරීම අත්‍යවශ්‍ය වන්නේ නැහැ අවශ්‍ය වන්නේම නැහැ මෙහිදී කරන්නේ රුධිර රෝගියාගේ පුද්ගලයාගේ ලේ ගන්නා තැන ස්ථානයේ ඉඳලා ආපහු මාස 3කට ඇඟේ තියෙන සාමාන්‍ය රුධිර ප්‍රමාණය තමයි මේකෙම ඉන්නේ එතකොට මෙන්න මේක ඉතාමත් වැදගත් පරීක්ෂණයක් මෙහිදී අපි කියනවා සාමාන්‍යයෙන් 5.7ට අඩු නම් ඒ පුද්ගලයාට දිය වැඩියව නැහැ 5.7 සහ 6.4 නම් ප්‍රී ඩයබටි කියන තත්ත්වෙ වෙන්න පුළුවන් 6.4 වෙන්න නම් මේනි පුද්ගලයාට දිය වැඩිය ඇති වෙන්නට පුළුවන් එතකොට මේ දිය වැඩිය ඇති වෙන පුද්ගලයන්ට අපි දන්නා කරන ප්‍රතිකාර එවැනි ප්‍රතිකාර වලට මේගොල්ලෝ යොමු යුතුයි මම ඊළඟට කතා කරන්නම් මේ කොලෙස්ටරෝල් කියන අපි නිතරම භාවිතා කරන වචනයක් කොලෙස්ටරෝල් දැන් මෙතන තියෙන මේ ෆුඩ් ස්ටෝල් ටිකේ දේවල් බලපුවාම මං හිතන එක වැදගත් දෙයක් කියලා කතා කරන්නට මේ කොලෙස්ටරෝල් කිව්වම අපි දන්නවා කොලෙස්ටරෝල් තියෙනවා අපි දන්නවා අපි කතා කරනවා මේ ගුඩ් කොලෙස්ටරෝල් බෑඩ් කොලෙස්ටරෝල් නොයෙක් නොයෙක් දේවල් මම සරලව කියන්නම් මතක තියාගන්න පුළුවන් ඉලක්කම් කීපයක් සාමාන්‍යයෙන් කොලෙස්ටරෝල් රිපෝට් එකක් ගත්තාම ඒක දෙනවා ටෝටල් කොලෙස්ටරෝල් කියලා ඊට පස්සේ දෙනවා ට්‍රයිග්ලිසරයිඩ් කියලා මෙන්න මේ දෙකයි තමයි වැදගත් මේ ටෝටල් කොලෙස්ටරෝල් සාමාන්‍යයෙන් 150ට වැඩි අඩු විය යුතුයි සාමාන්‍යයෙන් නිරෝගී පුද්ගලයෙකුට ඒක තමයි අවශ්‍ය සාමාන්‍ය ලැබ්ස් වල දෙනා පොඩි රේන්ජ් එකක් ඒ රේන්ජ් ගැන එච්චර වරි වෙන්නට එපා මතක තියාගන්න මේ 150 ඉලක්කම 150ට වැඩි අඩු විය යුතුයි කොලෙස්ටරෝල් හරි තත්ත්වයක මේ පාලනය කිරීමට නම් ඒ වගේම තමයි ට්‍රයිග්ලිසරයිඩ් මෙන්න මේකත් 150ට වැඩි අඩු විය යුතුයි එතකොට අනිත් එක තමයි මේ LDL කොලෙස්ටරෝල් කියන එක මේකට තමයි අපි කියන්නේ බෑඩ් කොලෙස්ටරෝල් කියලා ඒ කියන්නේ මේ කොලෙස්ටරෝල් පවුලේ බාලයා තමයි මේ LDL කියන්නේ පොඩි එකනවා තමයි මෙයා තමයි කරදරකාරය මෙයා තමයි ගිහිලා අපගේ මේ ශරීරයේ තියෙන හෘද ඔස්සේ තියෙන නහරවල තැම්පත් වෙන්නේ මොලේ තියෙන නහරවල තැම්පත් වෙන්නේ මෙයා තමයි ආඝාත ඇති කරන්නේ අංශ භාග ඇති කරන්නේ මේ හෘද ආබාධ ඇති කරන්නේ වෙන්නේ මේ LDL කොලෙස්ටරෝල් එක මේ පවුලේ බාලයා තමයි මෙතන ඉන්න මේ මම හිතන්නේ ප්‍රශ්න ඇති කරන පුද්ගලයා අනිත් එක්කන තමයි HDL හයි ඩෙන්සිටි කොලෙස්ටරෝල් මෙන්න මෙතන ඒතර LDL කොලෙස්ටරෝල් වල තියෙන ඕනේ ලෙවල් එක තමයි මේක 100ට වැඩි අඩු වෙන්නට ඕන එතකොට මං කිව්වා 152යි 100යි හොඳට මතක තියාගන්නට පුළුවන් අනිත් එක තමයි HDL කොලෙස්ටරෝල් කියන එක HDL කොලෙස්ටරෝල් ඇත්තරම ඒක නිකන් කොලෙස්ටරෝල් පවුලේ වැඩිමල් සහෝදරයා මෙයා සාමාන්‍යයෙන් හොඳයි මෙයා අපට උදව් කරන කෙනෙක් මේ කොලෙස්ටරෝල් ප්‍රමාණය 50ට වැඩිය වැඩි වෙනවා නම් අත් වශයෙන්ම හොඳයි ඉතින් බොහෝ විට මේ HDL වැඩි වුණාම එයා කරන්නේ HDL ගිහිල්ලා අර එයාගේ බාල සහෝදරයා අර තියෙන ප්‍රශ්න වලින් පැත්තකට කරගන්නවා එයා LDL අඩු කරනවා එතකොට මතක තියාගත ඉලක්කම් මොනවද 152යි L high total cholesterol triglyceride ඒකට අඩු වෙන්න ඕනොට ඒ වගේම LDL කියන එක 100ට වැඩි අඩු වෙන්න ඕනොට අනිත් එක HDL කියන එක 50ට වැඩි වෙන්නට ඕන මම හිතන්නේ ඒක ඉතාමත් පහසු ඉලක්කම් ටිකක් මේක මතක තියාගන්න මෙන්න මේ තත්වයට අපේ cholesterol ප්‍රමාණය අපි ලබා ගත යුතුමයි ඊළඟට මම කතා කරන්න මේ ස්ථූලභාවය පිළිබඳව උඟ දෙනෙක් හිතනවා මේ මහත් වීම කියන එක රෝගයක් නෙමෙයි කියලා නමුත් ඒක රෝගයක් කනගාටුම් වෙනත් කියන්නට තියෙන්නේ කොහොමද අපි මහත් වීම බලන්නේ මම සරල මේ කරුණු කීපයක් විතරක් කියන්නම් ඔබගේ ඉන අඟල් 40ට වැඩි නම් එහෙම නැත්නම් සෙන්ටිමීටර් 102කට වැඩි නම් ඔබ මහත කෙනෙක් එක්කෙනෙක් මට hina වෙනවා මම දන්නා ඒක 40ට වැඩිද කියලා ඒ වගේම තමයි උසට සරලන බරක් නැත්නම් ඔබ මහත කෙනෙක් ඔබගේ ස්ථූලභාවය වැඩි කෙනෙක් කොහොමද මේක බලාගන්නේ මම සරලව කියන්නම් ඒකට ක්‍රමයක් ඔබගේ උස අඟල් වලින් ගත්තාම අපි දුම උස අඟල් අඩි 5යි අඟල් 6යි නම් ඒකේ අඟල් 66යි ඒක ඔබගේ බර තියෙන උපරිමය ඊට වැඩිය කිලෝ 5ක් විතර. ඒ කියන්නේ 70 72 තමයි. දැන් දල වශයෙන් මම කියන්නේ. සාමාන්‍ය නැත්තම් අපි බොඩි මාස් ඉන්ඩෙක්ස් එක බලන්නේ උස බර උසේ වර්ගඵලයෙන් මැනලා. ඉතින් එවැනි දෙයක් කරන්න අවශ්‍ය නැහැ. යම් කිසි කෙනෙක් අඩි 5යි අඟල් 6ක් උස නම් ඒ අඟල් 66ක් උසයි. එයාගේ බර තියෙන උන 70ක් 73ක් 72ක් අතර තමයි. ඉතින් වැඩි වුණොත් එයා අනිවාර්යයෙන්ම ස්ථූලභාවය වැඩි කෙනෙක්. ඉතින් එහෙම නිසා හොඳට මතක තියාගන්න මේ ස්ථූලභාවයත් රෝගවලට හේතුකාරකයක් වෙනවා. එතකොට කොහොමද අපි මේව මගහැරවා ගන්නෙ? ප්‍රධාන දේ තමයි අපගේ ආහාරය. ආහාරය අපි පාලනය කරගත යුතුයි. අපි දන්නවා අපි හුඟක් කැමති බත් කන්න. බත් ඉතාමත් හොඳ ආහාරයක්. නමුත් බත්
ඉතාමතම හොඳ ආරයක් අර සෙඩෙන්ටරි ජොබ් කරන කට්ටිය නම් ඒක එච්චරම හොඳ දෙයක් නෙමෙයි. මොකද හොඳ ඒක හොඳයි හොඳට මහන්සිලා වැඩ කරන පුද්ගලයන්ට බත් ඉතාමුද ආහාරයක්. අප ගන්නා ආහාර වේලේ මං සාමාන්‍යයෙන් අපි අනුමත කරන්නේ 140ක් වවන එළවලු සහ පළතුරු තිබිය යුතුයි. 125ක් වවන තමයි අපි ගන්නා බත් ප්‍රමාණය තිබිය යුත්තේ. 125ක් 30ක් වවන තිබිය යුතුයි අප ගන්නා ප්‍රෝටීන් ප්‍රමාණය 101ක් නැත්නම් 2ක් 3ක් තමයි මේ සීනි සහ මේ 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 තෙල් වර්ග අඩංගු විය යුත්තේ. ඉතින් ඒක තමයි විය යුතු දේ. නමුත් මං හිතන්නේ අපගේ මම දගෙන බත් මුල් වල නම් මං හිතන්නේ 70%ක් විතර තියෙන බත් ඒක හොඳ දෙයක් නෙමෙයි. නමුත් මම කවදාකවත් කියන්නේ බත් හොඳ නැති දෙයක් කියලා. බත් ඉතාමත් හොඳ දෙයක්. හොඳට මහන්සි වෙන පුද්ගලයන්ට නමුත් මහන්සි නොවන පුද්ගල හොඳට මතක තියාගන්න තමන් කන්නා බත් ප්‍රමාණය අඩු කර ගන්නට. ඒකේ තමයි වැදගත්. ඊළඟ කාරණේ තමයි ව්‍යායාම කිරීම. ඒකේ තමයි වැදගත් දෙයක්. රෝග ඔක්කොම වළක්ව ගන්න පුළුවන් හරියාකාරව ව්‍යායාම කරනවා නම් මොකද ඒක අවශ්‍ය දෙයක්. සතියකට දින 3ක්වත් අඩුම ගන්න විනාඩි 30ක් 40ක්වත් ව්‍යායාම දෙන්න ඕනේ. ඒකට වෙලාව නැහැ, අරක නැහැ, මේක නැහැ, ඒවා කියලා මම හිතන්නේ ඒක අදාළ වෙන්නේ නැහැ. මොකද අපිත් කාර්ය බහුල පුද්ගලයෝ. නමුත් අපිත් වැඩ කරන බොහෝට සාමාන්‍යයෙන් 12කට වැඩිය මම දවසකට වැඩ කරන පුද්ගලයෙක්. නමුත් අපි කොහොම හරි වෙලාව හොයා ගන්නවා. ඒක වෙලාව හොයාගත යුතුයි. ඒක තමන්ගේ ජීවිතයේ කොටසක් කරගත යුතුයි. හුඟක් වෙලාවට මේ එක්සර්සයිස් කරන කට් එක්ස් ව්‍යායාම කරන එක සාමාන්‍යයෙන් ඔප්ෂනල් දෙයක් හැටියට හුඟක් දෙනෙක් හිතන්නේ. අපට හුඟක් වෙලාවට වෙලා තියෙනවා, අපිට ගමන් බිමන් යන්න වෙලා තියෙනවා, අපිට ෂොපින් යන්න වෙලාව තියෙනවා, අපගේ ඔය සලෝන් වල යන්න වෙලා තියෙනවා, ඒ ඔක්කොටම වෙලාව තියෙනවා. නමුත් අපිට එක්සර්සයිස් කරන්න වෙලාවක් නැහැ. ඒක අපේ ජීවිතේ අපි කැමති නැහැ ඒක අඳ ගන්න. නමුත් ඒක අත්‍යවශ්‍යම දෙයක්. ඒකට අපේ ආහාරවල තියෙන පොඩි විශ්වාසයන් පිළිබඳව මම මේ කියන්න. මේ බිත්තර පිළිබඳව දැන් උග දෙනෙක් මේ බිත්තර කෑම බිත්තර පිළිබඳව පොඩි ප්‍රශ්නයක් කතා කරනවා. බිත්තර මට හිතෙන විදිහට මම දන්න පරිදි අපි කියවලා තියෙන පරිදි ඉතාමත් හොඳ ඇනිමල් ප්‍රෝටීන් එකක්. හොඳට මතක තියාගන්න බිත්තරවල තියෙනවා සාමාන්‍යයෙන් ග්‍රෑම් 6ක් 7ක් පමණ ප්‍රෝටීන්. සාමාන්‍යයෙන් වැඩිමහල් කෙනෙකුට දිනකට ප්‍රෝටීන් ග්‍රෑම් 55ක් පමණ අවශ්‍යයි. කාන්තාවන්ට සාමාන්‍ය 45ක්, පුරුෂයන්ට 55ක් පමණ අවශ්‍යයි. මේ ප්‍රෝටීන් ලැබෙන කොටස් තමයි එකක් තමයි මස් හෝ මාළු. ඒ වගේම තමයි රනිල බෝග වලින් අපිට අවශ්‍ය ප්‍රෝටීන් ප්‍රමාණය ලබා ගන්නට පුළුවන්. නමුත් බිත්තර කියන්නේ ඉතාමත් හොඳ ප්‍රෝටීන් ප්‍රභවයක්. දැන් නම් බිත්තරත් ටිකක් මිලයි. නමුත් මේ බිත්තර සුදුමදේ කොලෙස්ටරෝල් කොහොමවත් නැහැ. නමුත් බිත්තර කහමදේ කොලෙස්ටරෝල් අත් වශයෙන් ටිකක් තියෙනවා. නමුත් බිත්තර කහමදේ තියෙනවා කොලෙස්ටරෝල් අමතරව බයෝටින්, විටමින් A, D, E වැනි ගොඩාක් පෝෂදාය ආහාර. අත් වශයෙන් බිත්තර එක තියෙන පෝෂදායම කොටස තමයි බිත්තර කහමදේ. නමුත් කහමදේ ගත්තම කොලෙස්ටරෝල් වැඩි විය හැකියි. එම නිසා කොලෙස්ටරෝල් වැඩි වීම ප්‍රශ්නයක් වෙන පුද්ගලයින්ට මම හිතන්නේ බිත්තර කහමදේ නැතුව බිත්තර සුදුමදේ ගත්තට කිසිම ප්‍රශ්නයක් නැහැ. ඔබට දරා ගන්නට පුළුවන් නම් වියදම් මම හිතන්නේ බිත්තර සුදුමත් දවසර පහක් යවත් ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. මොකද ඒක ඉතාමත් හොඳ ප්‍රෝටීන් ප්‍රභවයක්. අනිත් ඒවා මං කියන්නම්. අපි දැන් අපි බහුලව භාවිතා කරන මේ පොල් තෙල් පිළිබඳව කියලා මට හිතෙනවා. පොල් තෙල්වල තියෙන පොලි අන් සැචුරේටඩ් ෆැටි ඇසිඩ් කියන්නේ අසන්තෘප්ත මේදය. අසන්තෘප්ත මේදයෙන් ඇත්ත වශයෙන්ම LDL කොලෙස්ටරෝල් වැඩි කරනවා. කවුරු මොනවා කිව්වත් ඒක තමයි ඇත්ත කතාව. එතකොට ඒ අසන්තෘප්ත මේදය නැති කරන එක සන්තෘප්ත වේදය කියන්නේ සැචුරේටඩ් ෆැසිලිටි තමයි තියෙන්නේ. එතකොට ඒව නැතිව තමයි කැනෝලා ඔයිල්, වෙජිටබල් ඔයිල්, පීනට් ඔයිල්, ඔලිව් ඔයිල් වැනි දේවල්, ෆිෂ් ඔයිල් වැනි දේවල් වල ඒ තත්ත්වේ නැහැ. ඉතින් බොහෝ විට ආහාර පිසීමට එවැනි දේවල් භාවිතා කරන්නට පුළුවන් නම් ඉතාම හොඳ දෙයක්. එතකොට දැන් කතාවක් තියෙනවා මේ වර්ජින් ඔයිල් කියන එක. දැන් වර්ජින් ඔයිල් වලින් ඇත්තටම වර්ජින් ඔයිල් වලින් තියෙන කොලෙස්ටරෝල් ප්‍රමාණය අඩුයි. මොකද වර්ජින් ඔයිල් කියන එක පොල් කොකොනට් ඔයිල් වලින් කොහොමද වෙනස් කරගන්නේ? අපි දන්නවා පොල් තෙල් නිෂ්පාදනය කරන්නේ කොප්පරා වලින් කොප්පරා අවුවට නිරාවරණය කරලා එතනනුත් යම්කිසි ටෙම්පරේචර් එකට එහෙම නැත්නම් උෂ්ණත්වයකට භාජනය කරලා තමයි ඒක නිෂ්පාදනය කරන්නේ. පොල් තෙල් උෂ්ණත්වයේ පොල් තෙල් වල උෂ්ණත්වය වැඩි කරන්නට ඒ තියෙන හානිදායක ප්‍රමාණය එන්න වැඩි වෙනවා. අර වර්ජින් ඔයිල් කියන එක ඒගොල්ලෝ නිෂ්පාදනය කරන්නේ කිසිම උෂ්ණත්වයක භාජනය නොකර තමයි වර්ජින් ඔයිල් කියන එක නිෂ්පාදනය කරන්නේ. ඉතින් කියන්නේ වර්ජින් ඔයිල් ඉතාමත් මිල අධිකයි. එම නිසා අපි සියලු දෙනාට මේක භාවිතා කරන්නට අවස්ථාව මේක ටිකක් අමාරුයි. එම නිසා හොඳ වෙලේ තමයි පුළුවන් නම් පොල් තෙල් ඉතාම අඩුවෙන් භාවිතා කරන්න. අනිත් ප්‍රධානම කාරණේ තමයි කවදාවකවත් පොල් තෙල් නිතර එකම පොල් තෙල් වලින් බදලා ආහාර පානය ආහාර පරිභෝජනය කරන්නට එපා. පොල් තෙල් රත් කරන්නට ඒ වගේ තියෙන හානිදායක ගතිගුණ මේවා සංගතක එන්න වැඩි වෙනවා. විශේෂයෙන්ම ආහාර නිෂ්පාදනය කරන ස්ථානවල බොහෝ විට ඒක සිදුවන්නට හැකියි.
මොකද පොල්තලුත් දැන් මිලයි එම නිසා ඒගොල්ලෝ නිතර නිතර එකම පොල්තෙල් එක නිතර නිතර මේ මේ බෙදීමට භාවිතා කරන්න පුළුවන් ඒක හිතරම් හොඳ දෙයක් නෙමෙයි එවැනි පොල්තෙල් වලින් ඇත්ත වශයෙන්ම LDL කියන කොලෙස්ටරෝල් එක ඇතිවන්නට පුළුවන් මං දන්නේ මේ තව මොන හරි මං කතා කරන්න අවශ්‍යද කියලා මං දන්නේ නැහැ මට හිතන විදිහට මම හිතන ඉතාම සරලව මම මේ පැහැදිලි කරේ මෙන්න මේ කරුණු අදිරුදුරු පීඩනය ගැන මම වචන කීපයක් කියන්නම් අදිරුදුරු පීඩනය කියන්නේ ඒකට අපි කියනවා සයිලන්ට් කිලර් කියලා ඒ කියන්නේ නිශ්ශබ්ද මාරයා මොකද අපි දන්නේ නැහැ අපේ රුධිර පීඩනය කොයි වෙලාවද වැඩි වෙන්නේ කියලා හොඳට මතක තියාගත යුතු දෙයක් තමයි රුධිර පීඩනය වැඩි වෙනකොට රෝග ලක්ෂණ නැහැ රෝග ලක්ෂණ මතු වෙනකොට ඒක පරක්කු වැඩි එක්කෝ ආඝාතය ඇති වෙලා එහෙම නැත්නම් අංශභාගය ඇති වෙලා එහෙම නැත්නම් හાર્ට් ඇටැක්යක් ඇති වෙලා රුධිර පීඩනය අපි නිතරම මනගත යුතුයි විශේෂයෙන්ම අපේගේ වයස අවුරුදු 40-45 වෙනකොට අඩු ගානේ මාස 6කට සැරයක්වත් වෛද්‍යරෙක් ළඟට ගිහලා රුධිර පීඩනය මැනගන්නට සාමාන්‍ය රුධිර පීඩනය තියන්නේ ඒක දින රුධිර පීඩනයේ ඉලක්කම් දෙකක් තියෙන එකක් කියනවා සිස්ටොලික් කියලා උඩ තියෙන එකට ඒ කියන්නේ 130 130 80 කියලා 131 එහෙම නැත්නම් ඒ උඩ රීඩින්ග් එකට අපි කියනවා සිස්ටොලික් හයිපර්ටෙන්ෂන් කියලා සිස්ටොලික් හයිපර්ටෙන්ෂන් කියන්නේ හෘදේ වස්තුව ඇකිලෙනකොට තියෙන ප්‍රෙෂර් එක ඒ කියන්නේ රුධිරය එළියට තල්ලු කරනකොට තියෙන ප්‍රෙෂර් එක ඩයාස්ටොලික් ප්‍රෙෂර් එක කියන්නේ ඒ හෘද වස්තුව දිගහැරෙනකොට තියෙන ප්‍රෙෂර් එක මෙන්න මේ ඉලක්කම් දෙකම වැදගත් ඉතින් යම් කිසි කෙනෙකුගේ රුධිර පීඩනය 80 යට ඒක 80 90 100 වෙනවා නම් එයාට අදිරුධිර පීඩනය තියෙනවා ඒ වගේම උඩ එක 130 40 50 60 යනකොට එයාට අදිරුධිර පීඩනය තියෙනවා 180ට 90ට ගියොත් ඒ රුධිර පීඩනය ඉතාමත් භයානක අවස්ථාවක් එම නිසා රුධිර පීඩනය අර මං ඉස්සෙල්ලා කිව්ව පරිදි සයිලන්ට් කිලර් නිශ්ශබ්ද මාරයෙක් එම නිසා මේ වගේ අවස්ථාවක හරි ගමන්නේ ඔබගේ රුධිර පීඩනය මැනගන්න එක ඉතා වැදගත් මම තව එකක් කියන්නම් මේ රුධිර පීඩනය මැන ගැනීම පිළිබඳව අපි දන්නවා අපගේ ගෙවල් වල පාවිච්චි කරනවා මේ මොනවද ඒ කියන්නේ ඩිජිටල් පොඩි පොඩි මේ ගෘහස්ථිත රුධිර පීඩන උපකරණ මේ රුධිර පීඩන මැන ගැනීම ඉතාමත් හොඳ දෙයක් නමුත් ඔබ හොඳින් මතක තබා ගත යුතු දෙයක් තමයි පොඩි වෙනස් වීමකදී පවා මේ රුධිර පීඩනය රීඩින් එක පොඩ්ඩක් වෙනස් වෙන්නට පුළුවන් ඒ නිසා කලබල වෙන්නට එපා හරියට බලනවා රුධිර පීඩනය බැලගත යුත්තේ අප වෛද්‍යවරු භාවිතා කරන අර පරණ ක්‍රමයට අර කෆ් එක දාලා අරක මිරිකලා අර තියෙන නියම රුධිර පීඩනය තමයි මැනගත යුත්තේ එම නිසා ඔබ gedara රුධිර පීඩනය මැන්නට කමන්නේ නැහැ නමුත් රුධිර පීඩනය පොඩ්ඩක් එහෙම වුණාට අර ඉලෙක්ට්‍රොනික රුධිර පීඩන උපකරණ වලින් කලබල විය යුතු දෙයක් නැහැ නමුත් රුධිර පීඩනය මැනගන්නට ඉතින් මං හිතන්නේ මට ටේක් හෝම් මෙසේජ් එකක් අද දෙන්න තියෙන මේ සියලුම දෙනාට සෞඛ්‍ය තමයි අපට වැදගත්ම දේ මොකද සෞඛ්‍ය කොම්ප්‍රොමයිස් කරන්නට බෑ වෙන කිසිම දෙයකින් හොඳට මතක තියාගත යුතු තමයි සෞඛ්‍ය අසනීපී වීම මිල අධික දෙයක් ඒක 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 නොමිලේ ලැබෙන දෙයක් නෙවෙයි අසනීපීම ඉතාමත් ඉස් ඒ කොස්ලි තින් ඒකෙන්ද අසනීපී වෙන්නට එපා අසනීපී වීමට ප්‍රතිකාර අසනීපී වෙලා ප්‍රතිකාර ගන්නට වැඩිය හොඳයි අසනීපීම වළක්වා ගැනීම අසනීප නොවීම වීම වළක්වා ගැනීම වළක්වා ගන්නට මම අර කියපු දේ තමයි සමබල ආහාර වේලක් ගන්න මානසික ආතතිය අඩු කරගන්න ව්‍යායාම කරන්න ඒ වගේම යම් කිසි රෝගයක් තියෙනවා නම් ඒ පිළිබඳව ඒ පරීක්ෂණ මාලාවට භාජනය වෙන්නට ඒ වගේම තමයි අපගේ වයස යනකම් අපිට වළක්වන්නට බෑ ඉතින් වයස යනකොට අපි දැනගන්නට ඕනේ ඒ පරීක්ෂණ නිතර නිතර ඒවා කරගන්නට විශේෂයෙන්ම ෆාස්ටින් බ්ලඩ් ෂුගර් එක ඒ වගේම රුධිරයේ තියෙන කොලෙස්ටරෝල් ප්‍රමාණය රුධිර පීඩනය වැනි දේවල් අපි නිතර නිතර අවස්ථාවේ ළඟම අවස්ථාවකදී ඒවා මැනගන්නට එතකොට අපිට පුළුවන් අපේ රෝගයක් තියෙනවද නැද්ද කියලා හඳුනගන්න මොකද හඳුනා ගැනීමෙන් අපට ඒ වගේ වළක්වා ගැනීම ඉතාමත් පහසුයි ඉතින් මම අර ඉස්සෙල්ලා කිව්ව පරිදි මහත් වීම අපිට ලොකු ප්‍රශ්නයක් ඒක උඟ දෙනෙක් හිතුවා ඒක නෑ කියලා එහෙමත් එහෙම දෙයක් මොකද මහත් වෙන එක හරිම ලේසි නමුත් රිවර්ස් එක හරි අමාරුයි ද වාහනයක් වුණත් ඉස්සරහට යන්න ලේසි පස්සෙන් යන්න හරි අමාරුයි ඒකෙන්ද හොඳම දේ තමයි මහත් නොවී සිටීම මහත් නොවී සිටීමට කර යුත්තේ ආහාර පාලනය සහ ව්‍යායාම ඉතින් මම හිතන්නේ මං යම් කිසි වැදගත් දෙයක් මේ ඉතා කුඩා කාලයකදී මං හිතන්නේ මං කිව්වා මම දැන් මොනවාරි ප්‍රශ්න තියෙනවා මගෙන් අහන්න මං දන්න විදිහට උත්තර දෙන්නම් එහෙම ප්‍රශ්න තියෙනවා මොනවාද Any questions? Vera muhut gena katha ganna ona da? Me non communicable disease kiyoma thawa thiyena godak dewa